දේශනා කරා. ඒකේ අවසාන වශයෙන් දෙන පණිවිඩය මෙච්චරයි, එහෙම නැත්නම් සාරාර්ථය මෙච්චරයි. තස්මාතිය භික්ඛවේ එවං සික්ඛිතබ්බ. මම මේ කියමු දේ මේ සූත්‍රයේ කියන දේ වැටහෙනවා නම් මානෙනි මෙන්න මේ විදිහට හික්මෙන්දේ කියලා. මේ විදිහට ශික්ෂාගරුක වෙන්න කායගතානෝ සති භාවිතා භවිෂ්‍යති. මේ කායගත සතිය භාවිතා කරන්න කියලා. නැත්නම් කය සතිය සඳහා භාවිත කරන්න. කය සතිය සඳහා අරමුණු කරන්න. කය සතිය සඳහා නිමිති කරන්ද ඊට පස්සේ ඒක බහුලීගත කරන්න කියලා. අමාරු කොටස් තමයි ඒක නිමිති කරන එක. මොකද අපි අතීතයේ අනාගතයේ අනුන්ගේ අනෙක් දේවල් නිමිති කරලා පුරුදු වෙච්ච නිසා යම් වෙලාවක තමන්ගේම කය භාවිත කරනවායි කියලා කියන්නේ සංගතිගේ ඉහළට පින්නනවා වගේ වැඩක්. ඉතින් ඒකේ කවුරු හරි ඒක පුරුදු කරොත් නැත්නම් මේ විදිහට කියන්න පුළුවන් අපි මේ වගේ වැඩමුළු පවත්තලා කරන්න හදන්නේ කාට හරි අන්න ඒ කාරණාව කියලා දෙන්න විතරයි. මේ තමන් නම් වෙච්ච මේ පින් කරලා ලැබිච්ච මේ මනුස්ස අත් භාවය නැත්නම් මේ ශරීරය අරමුණු කරන්න පුරුදු වෙන්නේ. ඒකින් එහාට මේ වැඩමුළුවක මොකක්වත්ම බලාපොරොත්තු වෙන්නත් බෑ. ඉතින් ඒක වැඩමුළුව සාර්ථක නම් ඒකේනා අඩු ගානේ දවසේ යම් වෙලාවක් වෙන් කරાવી මාත් එක්ක මම කියන මේ තේමා පාඩයත් ජීවත් වෙනවා. එහෙම නැත්නම් අපි කිසිම වෙලාවක අවුරුදු කොච්චර ගාන ජීවත් වුණත් Taman එක නෙවෙයි ඉන්නේ අතීතේ නැත්නම් අනාගතේ නැත්නම් වෙන කෙනෙක් ගැන වෙන තැනක. ඉතින් ඒ නිසා ඒ තාක්කල් අපිට අර කටුකොල කරින් ගන්න හදන පිටේ වනේ තියෙන මීමෙක්ගේ උපමාවක් ඇඟ පුරාම කුෂ්ඨ තියෙන තුවාල තියෙන මිනිස්සෙක් ලඳු කැලයක් අස්නකොට අස්ස රින්ගනකොට කියන උපමාව සබත්‍යංශය ගෙනලා දක්වනවා. එහෙම නැත්නම් කියන්න පුළුවන් මේ තමයි මේ මිනිස්සෙක් බව මතක නැතුව එහෙම තමයි ලැජිච්ච මනුස්සාත්ම භාවය අරමුණු කිරීම කියන එක මතක නැතුව නැත්නම් අසත්‍යමත්ව ප්‍රමාදයට ලක් වෙලා අතීතේ අනාගතේ අන් කෙනෙක් ගැන අන් තැනක් ගැන හිතන හැම චිත්තක්ෂණයකම සර්ප මල්ලක් එක්ක ඉන්නවා. නැත්නම් තිරිසන්ු 6 දිනක් එක ජීවත් වෙනවා වගේ හය දිහාවකට අදින තිරිසනුන් 6 දිනක් එක ජීවත් වෙනවා වගේ අපිට කවදාකවත් ඒකේ කික්ティමක් ගොනුවක් තේමාවක් ශිෂ්ටත්වයක් ශිෂ්ට සભ્યත්වයක් ශිෂ්ටාචාරයක් මහත්මකත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඒ බව කියලා දීලා සර්වඥංශය සඳහන් කරන මේ නිසා කය භාවිතා කරන්ඩ සතිය පිහිටීමට අරමුණක් වශයෙන් ඊට පස්සේ බහුලීකක කියලා වචනයක් බුදුහාමර පාවිච්චි කරනවා. ඒක බොහෝ කොට පැවැත්වීම කරා. එහෙම නැත්නම් මේ කියන්නේ ඒක අත්ත සම්මා පණිදි තමන්ගේ ජීවිතයේ එකම ප්‍රණිදිය බවට පත් කරගන්න කියලා. මේකට තව වචනයක් කියනවා සම්මා ආජීවයේ කියලා. ඒක දැනගත්තට පස්සේ ඊට පස්සේ කරන හැම වැඩකදීම මේ තමන් එක්ක තමන් නැත්තම් තමන්ට කරන මෛත්‍රිය එහෙම නැත්තම් වෙන විදිහකට කියනවා නම් මේ ඉඳුන් හිටුන් පහසුකම් එහෙම නැත්තම් මේ සුඛී අත්තානම් පරිහරාමි කියන විදිහට මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ සුවසේ පරිහරණය කිරීමට ගැළපෙන තාලෙට තමයි ඉතුරු කටයුතු සම්පාදනය කරන්නේ. ඉතුරු කටයුතු නිශ්චය කරන්නේ ඉතින් ඒක අපි කියනවා මේ සතියේ ජීඳා වැඩවලට පාවිච්චි කරන හැටි. ඒක සර්වඥාන්සික වචනයෙන් කියන්නේ භාවිත කරපු දේ බහුලීකත කරන යන්නේ ඒකම නැවත නැවත දස දහස්වර ලක්ෂ කෝටි වාරේ කරන්නේ. යානි කතාය වත්තු කතාය. මේ කාය අනුපස්සනාව තමන් යන ගමනකට වාහනයක් කරගන්නේ. කොච්චර දුෂ්කර ගමනක ගියත් මුන්නතනං අභියෝගතර ගමනක ගියත් මේ කාය අමතක නොකරන තාක්කල් ඒ ගමන වාහනය බොහෝම සුවයලවන වාහනයක් බවට පත් වෙනවා. ගමනක් හොඳ ගමනක් බවට පත් වෙනවා. යම්ම වෙලාවක කාය අමතක කරලා තමන්ගේ මේ ලැබිච්ච මේ ඕලාරික අත්පටිලාභය අමතක කළා කටිට කිව්වොත් ඒ ගල්වල පාරක බොරකරත්තේ යන වගේ ජර්බරස් තලේ එහාට ඇප්පෙනවා මෙහාට ඇම්පෙනවා සත්‍යර් ගෑමිලි තමයි තියෙන්නේ. යම් වෙලාවක කායනුපස්සනාව නැත්නම් කය සත්‍ය පිහිටීමේ අරමුණු කරගන්න පුළුවන් නම් නිමිත්ත කරගන්න පුළුවන් නම් හොඳ පස්න කායක තියෙන ෂොක් අබ්සෝබර් එක වගේ ටයර් එකක් වලක වැටුණත් ඒ මගීන්ට ඒ කම්පණය එන්න දෙන්නේ නැති විදිහට සස්පෙන්ෂන් සිස්ටම් එක වගේ එහෙම නැත්නම් ෂොක් අබ්සෝබර් එක වගේ මේ කායනුපස්සනාව පුදුමාකාර විදිහට සීතල උණුසුම ගෙනත් දෙනවා උණුසුමට සිසිලස ගෙනත් දෙනවා වේශකර වෙලාවේදී කිමන ගෙනත් දෙනවා හැම දෙයකටම සම තත්ත්වය ගෙන දෙනවා පේස් මේක කෙනෙක් වගේ ඒ වගේ නිසා ඒකට යහනි කතාය කියලා කියනවා කය මොනම අමාරු කටවිච්චකදී හෝ දුර ගමනකදී අමතක කරන්න ඒක තමංගේ යහනාව පහට පත් කරන්න කිය පත්තු කතාය තමංගේ එක්‍රම උපයාගත් වචනාව වස්තුව මේකයි ඒක නිසා මොනම මොහතකවත් මේ ලාමක දේවල් සඳහා මේ කය නැමැති වස්තුව අමතක කරන්න අපි මේ
වෙන මොනම වස්තුකට ප්‍රධානතම දිලා කටයුතු කරත් කය අමතක කරන්න දෙයක් කරන්නේ නැහැ. කය අමතක කරන හැම වෙලාවකම කටයුතු දේ වස්තු කරන්නේ නැතුව අනිකුත් දේවල් කටයුතු කරන්න ගියාම ඒක නා අපිටත්තේ ආර්ථික පැත්තෙන් බලනවා නම් පාඩු බිස්නස් එක බිස්නස් එකට සල්ලි දානවා මේ ලාභ ලැබෙන බිස්නස් එක අමතක කරනවා. ඉතින් ඊට පස්සේ යාට වෙනද පොළ ලාභේ ලබා ගන්න බැරි වෙනවා. ඒක නිසා මේක වස්තු කරගන්න කියනවා. තමන් පේන වචනාම දේ. ඒක නැත්තම් යොදනවනම් හිත යදී යුතු ආයෝජනය කරන ආයෝජනය කරපු අතිනාම දේ තමයි මේ තමන් ඉන්නේ ඉරියව්ව තමන්ගේ කායට හිත දාන එක අනුච්චිතාය පරිච්චිතාය සුසුමාරද්ධාය. ඒ අනුව කටයුතු කරන්ඩ ඒක මුළු කයම ආත්මසින්ම අවබෝධ වෙන විදිහට ආරද්ධ විදිය යොදන්නේ කියලා කියනවා කායගත සත්‍ය වෙනුවේ. ඒවන් හිවෝ භික්ඛවේ සික්ඛිතබ්බා. උදයන්සේ තමන් කින්දේ අහන ශ්‍රාවක ගණයා අතර ඉන්න ප්‍රධානම කොටස තමයි භික්ෂුන් කියලා කියන්නේ. භික්ෂු භික්ෂුණී පාසක පාසිකා කියලා අපි ජීවනක් පිටුනම් කරන්නේ. ඒ භික්ෂුන් කියන උඹලා මං කියන දේ අහනවා නම් මෙන්න මේ විදිහට හැසිරෙන්නේ. ඒ නිසා අපි හිතුවොත් කවට හරි මේ තමන්ට ලැබිච්ච මේ කය අනුපවති මේ සතිය බුදුජාන වහන්සේ කෙනෙක් අපට අනුමත කරන අය එන්නත්නම් කරන්නයි කියලා කියනවා නම් ඒ උපදේශයේ පිළිපැදීමකින් සහ ඉපදීම පිළිපැදීමට අවශ්‍ය කරන අඩුවකටම අදින් අපි ඔක්කොම සමානයි. ඒ මොකද අපි ඔක්කොටම මානසික කයක් ලැබිලා තියෙනවා. අන්නේ ලැබිච්ච කය සතිය පිටවීම සඳහා එන්නත්නම් මානසිකාරයේ සඳහා එහෙම නැත්නම් භාවනාවක් සඳහා ආරමුණු කරන්න පටන් අරගත්තොත් අපි අතර තියෙන වෙනස්කම් ඔක්කොම නැතිලා. අපි සියල්ල මිනිස් නිසා. ඒ නිසා ආරම්භක ශේෂයේදී අපේ තියෙන සමානකම් මත වෙන්නේ අපි හැම කෙනෙක්ම තමන්ට ලැබිච්ච මේ අංග සම්පූර්ණ පරිශනාගාරය විද්‍යාගාරය උතුම්ම දේ විදිහට සලකලා වෙන දෙයකට හිත යොදන්න උනොත් ඒක හොඳටම දැනගන්නවා මේ කරන්න දෙයක් නැතිකමට මේ කයේ හිත පවත්තන්නත් වෙන දෙයකට යනවා. නමුත් මම හික්මෙනවා නම් මට යමක් ස්වච්ඡන්දයෙන් කරන්න පුළුවන් නම් කරම්ලා එකම දේ තමයි මේ කයේ හිත යන්නේ කියලා. ඉතින් මේ කායගත සත්‍ය පිළිබඳ සර්වචනංශයේ මේ කරන ප්‍රකාශය බෞද්ධයා අහලා තියෙන මෛත්‍රී භාවනාවට දීපු හඳුනාගීමක් විදිහට. මෛත්‍රී භාවනා කියනකොට සර්වචනංශයේ මේ මෛත්‍රී භාවනාවේ කිට්ටු කරගත යුතු අංක පහෙන් මේ විදිහට කතා කරලා තියෙනවා. ඒ නිසා මෛත්‍රී භාවනා පුරුදු කරන කට්ටිය මුගක් වෙලාවට බුදුචානන්සේ පාවිච්චි කරන මේ වචනවල හඳුනාගන්නේ කායගත සත්‍යට සම්බන්ධ නෙවෙයි. ඒ නිසා යම් කිසි කෙනෙක් අංගුත්තර නිකායේ ඒක තනින් පාටි කියුවොත් මෛත්‍රී භාවනාවෙන් තමයි මේ සූත්‍රය පටන් ගන්න. ඊට පස්සේ කායගත සත්‍ය සම්බන්ධව විග්‍රහෝම සඳහන් කරනවා. මේකෙන් අපිට පේනවා යම් කිසි කෙනෙක් තමන්ගේ කයට නැත්නම් තමන් ඉන්නේ ඉරියව්වට එහෙම නැත්නම් මේ මොහොතේ කයේ තියෙන ක්‍රියාකාරකම් වලට හිත දැමීම සුද්ධ මෛත්‍රිය. වෙන විදිහකට කියන්න පුළුවන් මේ කයට මේ කයේ ඉරියව්වට කයේ මේ වෙලාවේ සිදුවෙන දේ දන්නේ නැතුව අපි මොනවා කරුවත් ඒක කයත කරන අනදරයක් අකරුණාවන්ත දෙයක් එහෙම නැත්නම් ආත්ම කුසලයේ නමග යනවා. ඉතින් මේ ආදී අමාරු බෞද්ධයන් කියලා දෙන්න බෞද්ධයා හිතන්නේ සම්පදාන් කුල බෞද්ධයා මේ තමන්ගේ කය ගැන හිතන එක මහා ආත්මార్థකාමී වැඩක්. මේ අනුන්ගේ වැඩ බැන බලන එක ලකූ මෛත්‍යයක් කියලා දෙදෙට්ට මර්ගාදී තියාන මේ ලෝකෙට ප්‍රකාශකට බහලා කටයුතු කරනවා. නමුත් මේ මෛත්‍රිය කියන එකට මම මේ දොස් කියන කතා කරනවා නෙවෙයි. මම මේ පෙන්වන්න හදන්නේ ත්‍රිපිටකයේම දෙන්නේ දර්ශනයක් කරලා මූනත වචනාකම් වශයෙන් මෛත්‍රිය ඇති වුණොත් ඒ පිටිපස්සේ වංචනික ධර්මයක් තියෙනවා රාගය කියලා. රාගය මේ මෛත්‍රි මුඛයෙන් අපි වංච කරනවා. ඒක නිසා අපි මේ අනුන්ට මෛත්‍රී කරන්න හදනවයි කියලා කියන්නේ අනුන් පිළිබඳව අපි මනාපයක් තියෙන තමන්ගේ කයට ද්වේෂයක් තියෙන. මේක මුළු මානවය අරහම ජීවිතයක්. හැම කෙනාම තමන්ට වෛරකට ඒ නිසා තමයි අපි ඊගාවට පරිශන කරන්නේ. තව මොනවද හොයන්නේ? ඊගාවට මේ වැඩි හොද වෙන්න හදන්නේ මේ මම දැන් මෙතන කියන එක අපි නොද්ද චින්න පතන්න දෝමකින් කියා ගන්න නැතුව ඊගාව චිත්තක්ෂණය ගැන හිතන්න බෑ. මේ සමේ අනුන්ට මෛත්‍රී වීම ආදී පවා දාර්ශනික විග්‍රහ කරලා බැලුවොත් හදීර කරන මෛත්‍රියක් තියෙනවා. හැබැයි හුඟක් වෙලාවට මේ තමන්ගේ කයෙහි හිත පවත් ගන්න බැරි කෙනා අනුන්ට මෛත්‍රී කිරීම කරයි. ඒකට මෙහෙම කතාවක් කියන්නම් කිට්ටුවෙන් අනේකක් ඒකට තේරෙයි. මේ රටවල් වල ඉන්නවනේ හරියට ඔය බල්ලන්ට ආස කරනවනේ මිනිස්සු. බල්ලන්ට හරියට කරකන මිනිස්සයාට ප්‍රේම කරන්න බැරි එකා බල්ලන්ට ප්‍රේම කරනයි කියලා කතාවක්. කල යුත්තේ නම් මිනිස්සයා මිනිසාට ප්‍රේම කරන්න ඕනේ. නමුත් ඒක කරන්න බැග්නම් ඒ මිනිසා බල්ලන්ට ප්‍රේම කිරීම හරහා මිනිසාට වෛර කරනවා. ඒකෙන් තමයි
මේ කායගත සත්‍යයේ තියෙන මේ භාවිතා බහුලීකතා යානිකතාය වත්තුකතාය අනුත්ථිතාය පරිචිතාය සුස්මාරද්ධයි කියලා අපි මෛත්‍රී භාවනාවට සර්වචනංශයේ මේ යොදන වචන ටික අපි බොහොම ඉලින් පිළිගන්නවා. නමුත් ඒකම නමංගේ කායත හිතය ජීවිනොත් ඒහා සමාන අනිසංස රාශියක් මේක ලැබෙනවයි කියලා හිතා ගන්න බැරි. අපි හැම වෙලාවෙම තමන්ගේ කයට වෛර කරන නිසා ඒ නිසා අපිට කයේ කය අනුව බලන සුළු කියන එක බුදු කෙනෙක් ඇවිල්ලා කියලා දෙන්නවා. ඒ නිසා බුදු ජානන්සේ සුපටහන සූත්‍රයේ කයේ කය අනුපස්සී වීරති කියලා කයෙහි කය අනුව බලනවා කියන එක අපි අදින් කය ඉංගික යන්ත්‍රයක් විදිහට බලන්න අපිට කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. මේ කය දොඹකරයක් වගේ වැඩ ගන්න කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. රූපලාවන්‍යයට වැඩ කරන හැටි කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. මේ කය කයක් විදිහට බලනවා කියන එක මේ කය කියන්නේ අදහස් කරන්නේ කන්ද කියන එක. කන්ද කියන වචෙන් තමයි කය හැදිලා තියෙන්නේ. මේ කය ඒකකයක් නෙවෙයි. මෙතන තියෙන්නේ ගොඩාක් දේවල් එකතු වෙලා හදපු එකක්. සමූහයක්. එහෙම නැත්නම් ඝණයක්. මෙන්න මේ ඝණය දිහා බලලා ඒකෙයේ තියෙන ඝන ස්වභාවය දැකගන්න මම කියන සංකල්පය ගැන පිට. මම කියන සංකල්පය ගැන මේක එකක් කියන. නැත්නම් එකෙක් කියන. නැත්නම් එකියක් කියන. ඉතින් ඒක මේ කය කියන වචනයත් එක්ක උරස් වෙනවා. බුදුඥානස පෙන්නනතර මේක විචල්්‍ය සාධක රාශියක් එකතු වෙලා හැදිච්ච එකක්. මේ හැදිච්ච එකට මම කියාගත්තට ওই විචල්්‍ය සාධක එකක්වත් ඔය මට ඕන විදිහට හැදිරෙන්නේ නැහැ. ඒක එක එක විදිහට හැදිරෙන්නේ උදාහරණයක් වශයෙන් මේ චප්පානක සූත්‍රයේ සර්වඥාංශ පෙන්නන ඇහැ හැදිරෙන්නේ කොයි ආකාරයකටද සර්පෙක් වාගේ. එතකොට කන කිඹුලෙක් වාගේ. නාසය කුරුලෙක් වාගේ. ජීව බල්ලෙක් වාගේ. කය ජීවලෙක් වාගේ. හිත පඳුරෙක් වාගේ. මේ විචල්්‍ය සාධක රාශියක් විතර හැදිච්ච දේ මමයි කියලා මම මහත්ත්‍යෙක්ද මම නැත්තම් වැද්දෙක්ද මම නැත්තම් මේ ශිෂ්ට මනුස්සයෙක්ද මම නැත්තම් අශිෂ්ට මනුස්සයෙක්ද කියලා අපි ඒකායන නිමිත්තක් දෙන්න හැදුවට නිත්‍ය සංඥාවක් දෙන්න හැදුවට මේ හය දෙනාගෙන් එක්කෙනෙක්වත් ඔය අපි දෙන්න හදන සංඥාවට බැඳිලා නැහැ. තව කෙනෙකුට දෙන එකට හෝ Taman පිළිබඳව. ඉතින් ඒ නිසා අපි කැමති එක්කෙනෙක් පිළිබඳ නිත්‍ය සංඥාවක් ඇති කරන මෙයා මිත්‍රයි මෙයා හතුරෙක් මියා බුද්ධාගංකාරය මියා කතෝලික මිනිස්සු ආදි වශයෙන් එක එක කරන්න අපි එක එක නංවනම් දුන්නට ඒ නංවනම් යටතේ ජීවත් වෙන මේ සත්ත්වය හය දෙනා නැත්නම් මේ සත්තු හය දෙනා ඔය එකටවත්ම කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා කාටවත් මේ අපි අන්දන් හදන රූපේ සමාජයේ අපි පෙනෙන විදිහකට අන්දන් හදන රූපය පිළිබඳව අපිට තියෙන හැම වෙලාවෙම ඉච්ඡාබංගත්වය. මොකද මේ ඇහැ ඒකට අනුව හැසිරෙන්නේ. කන ඒකට අනුව හැසිරෙන්නේ. නාසය ඒකට අනුව හැසිරෙන්නේ. ඒකේක නානා විශ්ය නානා ගෝචරයි. විවිධ ලගුම් පොළවල් තියෙන විවිධ ආහාර ගන්න දේවල්. ඒක නිසා මේ කය කියන කියන්නේ සමූහයක එකතුවක්. ඒ කියන්නේ ආණ්ඩුවට කරන්න බෑ. නමුත් සක්කාය දිට්ඨිය වගේ දෙයක් එනකොට නෑ. මම මෙහෙම කෙනෙක් මට අරක තියෙනවා මේක තියෙනවා කියලා අපි හදන්න මේ හදන නිත්‍ය සංඥාවට ලොකු ප්‍රශ්නයක් වෙන නිසා සර්වචනාංශයේ ওই සියලුම සැපියුතු අඳුම කරනව සැපෙලා කියනවා පුළුවන් නම් මේ කයෙහි මේ කන්දක් මේක ගොඩක් මේක සමූහයක් වෙන ස්වරූපයෙන් බලන්න. ඒකට මේ කාම ගුණ බලන පැත්තකින් උඩ බලන්නත් බෑ. දේශපාලන ඡන්ද දෙන එකක් කියලා පැත්තෙන් බැලුවට බලන්නත් බෑ. ආර්ථික වශයෙන් පරිභෝගික කුටුම්බකෙක් කියන වචෙන් පස්ස බලන්නත් බෑ. සමාජ විශ්ින් අපිට දීලා තියෙන අයිඩෙන්ටි කාඩ් එකයි බැංකු නම්බර බැංකු අංකයයි රක්ෂණ දාසික පැත්තේ බලන්නත් බෑ. මොකද ඒක ඔක්කොම මේක එකක් කරලා පෙන්වන්න ඕන. බුදුචානන්සේ කියනවා කයි කයනෝ බලන්න. ඒ කයි කයනෝ බැදීම නැවත නැවත කෙරුවොත් ඒකම ඥානයක් කරගත්තොත් වස්තුවක් කරගත්තොත් ඒක නා මමයා කියන එක කවුද කියලා එක්ක තේරුම් ගන්නේ එක්ක ලෝකේ කියන්නේ තේරුම් ගන්නේ එහෙම නැත්නම් තේරුම් ගන්න වැඩ පිළිවෙලට බහි. එතකොට විශාල ආනිසංස රාශියක් ඒ කෙනාට ලැබෙන බව බුදුරජාණන්සේ දන්නවා. නමුත්තර උපමා වලින් පෙන්නන්නේ පළවෙනිම වෙන්නේ අසහනේ යම් අඩුවීමක්. එහෙම නැත්නම් සත්තාන විසුද්ධියා කියන විදිහට තමන් ලෝක විද්‍යා බලන හැටි තමන් දිහා බලන හැටි අගයන් ආඩම්බරෙන් දිහා බලන හැටි පිළිබඳ පුංචි විසුද්ධියක් එන්න පටන් ගන්නවා. තමත් මේක අවසානයේ ඉදිරියට ගියොත් කායanusasanawa haraha satisbodhipaksika dharma වල ආරම්භය සිදුවේ. satisbodhipaksika වල ආරම්භයේ තියෙන සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානයේ පළවෙනි එක තමයි කායanusasanawa. ඉතින් මේ කාය අනුව බැලීමට කාය අනුපස්සනාව කියනවා. ඒකටම කායේ කාය අනුව බලන සුළු ගැටිය කියනවා. එකම කාය ගත සති කාය අනුගිය සිහිය කාර්යාසී කියලා සඳහන් කරලා තිනවා. මේක මේ බුද්ධඥානසි පෙන්නන කායෙහි කාය අනුව බලන සුදු කරනකොට හරියටම ඔය මෛත්‍රී භාවනාදී කරන ආනිසංස රාශියම කායන ප්‍රශ්නාවි සිද්ධ වෙනවා. ඒක උඟාක් වෙලාවට
ලංකාවේ බුද්ධ ධර්මයේ පොතේ උංගක් වෙලාට කියවිලා නැහැ. නමුත් කායගත සති කියලා සූත්‍රයක් තියෙනවා. ඒක තියෙන මජ්ක්‍ධිම නිකාය. අපි ගත්ත මේ චප්පානක සූත්‍රය ඒක තියෙන සංයුත්ත නිකාය. ඒකේ බුදු දහමසේ සඳහන් කරලා තියෙනවා යම් කිසි විදිත කායගත සත්‍ය අභිච්චදී ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය පරිචිතාය සුසමාරද්ධාය කියන විදිහට මෙත්තානි සංස සූත්‍රයේ පෙන්නන ආරම්භක පාඨයේම සඳහන් කරලා මේ දසානි සංසා පාටිකංඛා අර්ථේ ඒකානි ඒකාදසානි සංසා තියෙනවා අනිසංත 11ක් මේ කායානුපස්සනාවත් වැඩුවොත් අර වාගේම ආනිසංස 10ක් ලැබෙනවා ඒක නිසා මේ වගේ වැඩමුළුවට අපම ගොඩදෙනේ අතුරු ප්‍රශ්නයක් නගනවා මේ භාවනාවට වාඩි වෙන්න ඉස්සෙල්ලා ඒ පූර්වක්‍රිය කළ යුතු නැද්ද කියලා බුද්ධානුචිතිය මෛත්‍රිය අසුභේ මරණානුසතිය කියලා නමුත් මම මේ පෙන්නන්න දන්නේ තමයි හොඳට පරියන්කයක් සඳහා හෝ සක්මනක් සඳහා ගිහිල්ලා පරියන්කේ හොඳට පත්තලෝ වාඩි වෙලා සමමිතිකව සැහැල්ලුව ඉඳලා මම දැන් මෙතන සුවසේ වාඩි වෙලා ඉන්නවා කියන එකම මෛත්‍රී භාවනාව තමයි ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් දවසේ යම් ප්‍රමාණයක් වෙලාව දීලා මේ සමමිතිකව සමතුලක වාඩි වෙලා හරියට මේ සර්වඥාන්සේගේ රූපයට අපි වඳිනවා වගේ තමන්ගේ ශරීරයත් වැඳිය යුතු පිටියේ මට්ටමක තියලා අන්නේ චිත්තක්ෂණීය සමාදන් වෙන්න පුළුවන්. මම දැන් ඉන්නේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය 100%ක්ම සමාදන් වෙලා. මගේ ඉරියව්ව ඉදුම් හිතුම් පහසුකම් ලැබිලා තියෙනවා. මට එතන මේ දැනෙන පහසුවේ චිත්තක්ෂණ කීයක් තියන්න පුළුවන් කියලා බලන්න. හොඳට කය පත්තල කරලා වාඩි කරලා ආරම්භයකට රුක්ක මූලකට ශුන්‍යාකාර වෙන්න පුළුවන්. ඒක නැත්නම් කොතනක හරි වාඩි කරලා කියන්න බලන්න මේ කයේ තියෙන මේ ඉදුම් හිතුම් පහසුකම් කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා. ඒක කොච්චර ඉක්මනට මේහා සමාන වටිනා වේදිකාවක ඉඳලා කෙලෙස් තැනකට පයින් නැහැටි රූප බලන්න පයින් නැහැටි ශබ්ද අහන්න පයින් නැහැටි ගඳ බලන්න පයින් නැහැටි රස බලන්න පයින් නැහැටි දැන් අතීත අනාගත දේවල් වලට පයින් නැහැටි එහෙම නැත්නම් වෙන කෙනෙක් ගැන හිතන හැටි වෙන තැනක් ගැන හිතන හැටි බලනකොට තේරුම් ගන්න පුළුවන් මේ මමයා වර්තමාන මොහොතේ කොච්චර බයද මමයා වර්තමාන මොහොතේ කොච්චර ආසාත්මක ලක්ෂණ ඇලර්ජික් රියැක්ෂන් දක්වනවාද කියලා. අන්නේ එතකොට පේනවා බුදු කෙනෙක් මේක කියලා දුන්නේ නැත්නම් අපි කල්පයකට මේ පරිශීණි කරන්නේ. මේ වර්තමාන මොහොතේ හිත ප්‍රවැත්වීම නැත්නම් ඉදුම් හිතුම් පහසුකම ලැබීම කවදාවත් කරන්නේ නැහැ. එනිසා ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ Power of Mindfulness කියන පොතේ ඒක දැන් සිංහලට තුන් සැරයක් පරිවර්තනය කරලා තියෙනවා. ඒකේ කියලා තියෙනවා මේහා සමාන මේ තමන්ට ලැබිච්ච මේ මනුස්සාත්ම භාවය මේකට කියනවා මනුස්ස ඕලාරික අත්පටිලහදේ කියලා. එහි 100%ක් හිත නිමග්න කරන්ද බුදු කෙනෙක්ම ලෝකෙ පහළ වෙලා කියනවා. වෙන කවදාකවත් මිනිස්සෙකුට මේක ගැලවුම් මාර්ගයක් කියලා මේක ශාන්තිකර මාර්ගයක් කියලා හිතෙන්නවත් නැති බවට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒක නිසා අපිට මේ බුදු කෙනෙක් පහළ වෙලා දෙන්නේ මනුස්සත්පටිලා දැන්නේ දීප මනුස්සත්පටිලාගේ අගය කරන හැටි කියලාද. ඒ වෙනුවට මනුස්සත්පටිලාගේ අගය කරන වෙනුවට අපි කරන්නේ කාමගුණයන් දూరు. එමන්තන් ලාභ සත්කාර සම්මාන සිලෝකදී දూరు. ඉතින් කාටවත් මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කායන පස්සනාව කරන්න බෑ. ඉතින් කොහොමඩක්වත් කාමගුණයන් දూరు. ඉතින් කොහොමඩක්වත් ලාභ සත්කාර වලට සම්මාන වලට දూరు. නමුත් මේ සික්කිතබ්බන් කියන වචනේ සර්වඥාන්සේ සඳහන් කරන්නේ ඒ බව දැනගෙන තමන්ගේ අර්ථ කුසලයේ දැනගෙන අර්ථ සිද්ධිය දැනගෙන දවසකට විනාඩි 5ක් 10ක් දවසකට නිතිපතා යම් ප්‍රමාණයක් ඉඳ ගන්නවම කියන එක නෙවෙයි. සක්මනක එහෙම නැත්නම් තමා තමා වශයෙන් කටයුතු කරන වෙලාවේ මේක වැඩ ගන්න හැටි බලනින්ද ගියොත් ඒක මහා විශාල බුද්ධ ගෞරවයක් වෙනවා. තමන්ගේ සායත තමයි අපි ඉදුම් හිතු පාසුකම් දෙන්නේ. ඒක අගය කරන්නවත් ඒක බුදුචාන් වහන්සේගේ මේ කියන ඒවන් නිවෝ භික්ඛවේ සිතිතබ්බං කියන විදිහට මහණි උඹලා මෙන්න මෙහෙමයි ඉක්මෙන්ට ඕනේ කියලා කිව්වොත් බුදුචාන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ විදිහට කායගත සතිය නැත්නම් මේ කය ආනුවගේ සීය පවත්තන්ඩ හිතට ගත්ත කෙනා. එහෙම නැත්නම් මේ වගේ වැඩමුළුකින් දෙන මේ පණිවිඩයට යම් අගයක් දීපු කෙනා. යම් ආඩම්බරයක් දීපු එකනට කවදාකවත් අධි කුසලයට කම්මැලි වීමක් සිදු වෙන්නේ නැහැ කියලා පළවෙනි ආනිසංසක් වෙනවා. මේ අධි කුසලයට කම්මැලි වීම කියන එකට පිටියන්න තියෙන්නේ සීලයක ඉඳලා අධි සීලයට යන්න හදන කතිය. චිත්ත භාවනාවක ඉඳලා අධි චිත්ත භාවනාවට යන්න හදන කතිය. ප්‍රඥා භාවනාවක ඉඳලා අධි ප්‍රඥාවට යන්න හදන කතිය. එහෙම නැත්නම් කුසලයකට වඩා මහත්ඵල මහානිසංස වෙන කුසලයකට ප්‍රමුඛතාවයේදී මෙන්න මේ අතින් බලනකොට කුසලයක් අධි කුසලයක් දෙක ඉදිරිපත් කළොත්
මේ මිනිස්සයා කියන සතා කොච්චර කරුණු කාරණා ඉදිරිපත් කරමින් කුසලයේ සමාදන් වෙනවද මේ අදි කුසලයට සමාදන් වෙන්න පුළුවන්කම තිබේවි. ඒ කියන්නේ හොඳ ආදායම් ලැබෙන ව්‍යාපාරයේ තියෙද්දි අඩුවෙන් ආදායම් ලැබෙන දේ ගත කරනවා. මම නැවතත් කියනවා මොකද මේක දිරව ගන්න අමාරු ප්‍රශ්නයක් නිසා අපිට කුසලයේ සහ අදි කුසලයේ කියන දෙක ඉදිරිපත් කරුවොත් වෘත්තඥයේ ස්වරූපේ තමයි අදි කුසලය නොකරන්න තියෙන කාරණා කියලා අදි කුසල නොකරන්න හේතු කාරණා දීලා මේ කුසලය කිරීම ගැන බොහෝම ආඩම්බර වෙනවා. ඉතින් මෙන්න මේ ගතිය නිසා සුද්ධෙක් කියනවා අපිට ඉස්සරහට යන්න බැරි අපේ කුසලය නිසා තමයි කියන්නේ. අපි මේ කරන හොඳ ටික කුසලය අමතක කරලා යා යුතු අදි කුසලය තිබියදී අපි අදි කුසලෙ පැත්තක තියලා මේ කුසලයේ මේ හොඳ ගතිය රඳා පවතිලා තියෙනවා. ඒක නිසා අපි මේ හොඳයි කියලා මම යගේලා කියන මේ ගතිපිට නිසා අපි මේ වඩා හොඳ අවස්ථාව බොහොම අකරුණාවන්ත විදියට බොහොම නිර්දය විදියට ප්‍රතික්ෂේප කිරීමන දෙන දඬුවම තමයි සංසාර දුක. හැම වෙලාවෙම ඕනම දෙයක් වඩා හොඳින් කිරීමේ හැකියාව තියෙන මනුෂයා. මනුෂයාගේ නෙමෙයි පරිණාම වෙන්න තියෙන හැකියාව. අන්න ඒකෙදී අපි කොච්චරක් මේ ලද වඩා හොඳ අවස්ථාව ගැනීමට මෙහෙවනවනම් අපි ඒකට කියනවා යෝනිසු මනසකාරිකය. මුලින් වඩා හොඳ අවස්ථාවකදී හොඳේ හිත යෙදිලා ඊට පස්සේ ඒකට හේතු කරුණු දක්වමින් ඒක ගහපා දෙනවට කියනවා අයෝනිසු මනසකාරිකය. මේ යා තාම හොඳ කෙනෙක්. හොඳ තිබුණට වඩා හොඳට යන්නේ නැහැ. මෙන්න මේකට කියන්නේ මේක මෙන්න මේ විදිහට බරපතල කරලා පෙන්වා දෙන්න පුළුවන් නැත්නම් ඒක වටනකම මම හිතනවා මේ පිරිස අහලති කියලා දස මාර සේනා කියලා වචනයක්. ඉතින් පළවෙනිම සේනාව නම් අපි කට්ටි ඔක්කොම අඳුරන කට්ටි එකක් කියන්නේ කාමයේ. ඒක අපි දන්නවා දුකට හේතු කාමයේ කියලා අපි ආර්ය සත්‍ය හතර පෙන්වනවා. පතමාසේ කාමා සේනා. බුදු දහමසේ මාර්ගයටදාලා තෝගේ පළවෙනි සේනාව මම දන්නෝ කාම. ဒုတိය අරති උච්චති. දෙවෙනි එක තමයි අදි කුසලයට කම්මැලි. අර කාමය හා සමාන පැග්ගහිල්ලක් මෙත්ැහිවිල්ලක් එකතන පල්විල්ලක් කරනවා මේ වඩා හොඳ තිබියදී හොඳට ඇබ්බැහිවිලා. ඉතින් මෙන්න මේක ලෝකයාට තේරුම් කරලා දෙන්න ගියොත් කට ගෙවෙනවා කතා කරලා. නිසා ඒක කවදාවත් කරන්නත් බෑ කරන්න යන්නත් එපා. මනුෂ්‍ය කවදාවත් කැමති නෑ වඩා හොඳ දේ ගන්න. මනුෂ්‍ය කැමති හොඳ දේ නතර වෙන්න. නමුත් තමන්ගේ කවදා හරි පින මොරපු දවස කවදා හරි මේ කර්ම ගෙවිච්ච දවසක හිතෙනවා මේ මෙච්චර හොඳ සහ වඩා හොඳ තියේදී මං කොච්චර අවස්ථාවක වඩා හොඳ පැත්තක දාලා හොඳ ආරං තියනවාද? ඉතින් මේක තමයි අවිද්‍යාව කියන්නේ. මේකට මේ පොළඹවන්නේ කාමේ නිසා. ඒක නිසා මට මේ කියලා තියෙන ප්‍රස්තාවයෙන් වඩා හොඳ දේ තෝරන් ගන්න මම උනන්දු වෙනවා කියලා බැලුවොත් Tamanda ඒක කරන්න නම් කිසිම බාධාවක් නැහැ. කිසිම දැනක බාධාවක් නැහැ. ඒකයි මේ සර්වඥාන්සෙ මේක බය නැතුව ප්‍රකාශ කරන්නේ දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත රජුන් සහිත රත්තුන් සහිත ලෝකේ කියනවා. හොඳත් වඩා හොඳත් දෙක දුන්නාට පස්සේ ඔබ සෙනඟක් එක්ක යන්න ගියොත් නම් කාදාකත් යන්න බෑ. තනියම ගියොත් මොකක්වත් වෙන්නේ නෑ. කතියත් එක්ක ගියොත් මොනවක්වත් කරන්න බෑ. ඒක නිසා යම් කිසි කෙනෙකුට කායගත සත්‍ය වඩන්න ඕනේ නම්, එමෙතන කාට හරි වඩා හොඳ තේරුම් ගන්න ඕනේ නම්, මේක තියෙනවා මොකද්ද පදමක්. ඒක මම දැන් මෙතන කියන ත්‍රිමාණයේ විතරයි හිතේ. දෙන්නෙක් එක්කත් අදාගෙන යන්න. ඒ නිසා උගෝ දෙනෙක් මේ ථේරවාද ක්‍රමයට චෝදනා කරනවා මේක ආත්මార్థකාමී වැඩක් සංයම නිවන් දකින්න හදන කතාවක් කියලා ਸਰවඥාසර චෝදනා කරනවා කරන කෙනාද චෝදනා කරනවා. ඒක නිසා භවනා කරනකොට උගෝ දෙනෙක් හිතනවා මේ අරණ්‍යගත වීම කෞද්ධික නිවනක් විමුක්තියක් හොයන්නේ අනේකක්. ඒ වගේ මේ තමන්ගේ කය ගැන හිතලා තමන්ගේ කයට සත්‍ය යොදලා කය පිළිබඳ සතිමත් වීමත් අර ආකාරයටම හිතනවා මහපුද්ගලික වැඩක්. එහෙම නැත්නම් ආත්මార్థකාමී වැඩක් කියලා. ඒක ඒ නිසා ඒ ඇත්තෝ හිතනවා ඊට වැඩිය හොඳයි අපි සියලු දෙනාගේම හිත සුව සලසන එක. එහෙම නැත්නම් ඔක්කොගේම බහුජන හිතාය බහුජන සුඛාය හදනවා කියලා. ඒ නිසා මේ තමන්ගේ හිත සුව සලකලා අපි ඇහැකන දිවනාසය පිනවීම කාම තණ්හාව කියනවා නම් ඒ ඔක්කොමලත් එක්ක සියලු දෙනාගේම සැප සම්පත් ලැබීමද භව තණ්හාව කියලා කියනවා. තමන්ගේ එක සම්පාදනය කිරීම නැත්නම් තමන්ගේ අහකන ජීවනාශයේ කය මන කියන එක පිනවීම සඳහා අපි ගන්න ප්‍රයත්නෙදි කියන කාම තණ්හාව අපි මේ පෞලේ අපි ගමේ අපි ආණ්ඩුවේ අපි ආගමේ කියන එකට මේක ඉදිරිපත් වෙඩෙනකොට භව තණ්හාව කියන නිසා තණ්හා විපින පැත්තට තුනක් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා. මේවා ඔක්කොමම ඒ කාම තණ්හාවවත් භව තණ්හාවවත් විභව තණ්හාවවත් මේ කයේ හිත පැවැත්වීම කිසිම තැනකින් සාධාරණීකරණය කරන්නේ. ඒ නිසා අපි හැම වෙලාවෙම හේතු කර්ම හොයනවා
මේ කයේ හිතපැවැත්මේ තියෙන මේ ආත්මార్థකාමිකමත් එහෙම නැත්නම් මේ ලෝකයේ පවතින රැල්ලට යන්නේ නැති ගතියක් එහෙම නැත්නම් සමාජශීලී නැති ගතියක් ඉතින් පසුබාහන ගතියකුත් නිසා හරිම අමාරුයි හොඳ තීක්ෂණ බුද්ධියක් නැත්නම් තමන්ගේ කයේ හිතපැවැත්මේ බුදුජාණන් වහන්සේ කරන ගෞරවයක් කියලා හිතන්න තමන්ගේ කයේ හිතපැවැත්මේ තමන්ට කරගන්න පුළුවන් උසස්ම මෛත්‍රියක් ඉච්ඡසුව සැලසීමක් කියලා හිතාගන්න අමාරුයි ඒ නිසා සරුවචන් වහන්සේට සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරන්න සිද්ධ වුණා මේ පණිවිඩයේ දෙන්න සුදුස්සෙක් එමුනෝනම් කවුරුත් කරපී ගන්න. ඒ නිසා වෙන ලෝකෙ කිසිම සාස්ත්‍රුන් වහන්සේ නමක් මේ කියලා නැහැ. බලාපොරොත්තු වෙන්නත් එපා. ඒ කච්චියේ මේ අවශ්‍ය කරන සැප දෙන්නේ සර්බලදාරි දිවි කෙනෙක් කරා මිසක්කා. මේ තමන්ගේ කයේ කියන එක කඩාවත් හිතන්නේ. නමුත් සරුවචන් වහන්සේ දෙන්නේ manussත් පැටලාවේ බොහෝම උතුම් දෙයක්. ඒ ලැබිච්ච කය අරතිය නැති කිරීම සඳහා භාවනා රාමතාවේ ඇති කිරීම සඳහා කටයුතු කරන්න ගියොත් සාකච්ඡා කරලා ගත්තොත් යන්නේම සාකච්ඡාව සමාජශීලී හැම යෝජනාවක්ම යන්නේ වඩා හොඳ තිබේදී හොඳ අල්ලනකත්. ඒක නිසා මේ කාරණාව තේරුම් අරගන්න නම් සමන් තේරුම් අරගන්න ඕනේ සුතුකමක් නැහැ. අපි කොහොමද මේ බාහිරේ ඉන්න ඔක්කොම අපිට එකතු කරන්න පුළුවන් වෙයි කියලා හිතා. එක පවුල වෙන්න පුළුවන්. එක සමිතිය වෙන්න පුළුවන්. එක ආගමේ වෙන්න පුළුවන්. සමන්තුලවත් නැත්තම් මේ ඒකාග්‍ර භාවයක් නැත්තම් එක මුතුරක්. මේක කොහොමද කරන්නේ කියලා. ඉස්සල්ලා මේ සමන්තුල තියෙන ඇහ කියන දේ කන අහන්න කැමති නැහැ, කන කියන දේ නාසය අහන්න කැමති නැහැ කියන ගතිය තේරුම් ගන්න යෑම ගැඹුරුම විපස්සනා. ඉතින් ඒකට යම් කිසි කෙනෙක් යෙදিলা කටයුතු කෙරුවොත් අනිත් පැත්තෙන් සරුවචනන්සේ සඳහන් කරනවා දවසේ නිත්‍ය වේලාවක විනාඩි 5ක් හරි ගමන්. පරියන්කේ වෙන මේ සත්තුණුවක් කමක් නැහැ. මාත් එක්ක මම ඉන්න ගතිය ගත කරන්න පටන් අරගත්තොත් නොබෝ කලකින් මේ කිනාට අරහි රති සහෝ හෝති මේ අඩු ලාමක කුසලයේ තිබියදී අධි කුසලයේ පේන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි. ලාමක කුසලයේ තිබියදී අධි කුසල් කරන සත්පුරුෂ පේන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි. ලාමක කුසලයේ තිබියදී අධි කුසලයට මඟ පෙන්වන සද්ධර්ම ඇහෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා තමන් මේ ප්‍රයත්නය නොකළොත් ලාමක කුසලයේ තිබේදී අධි කුසලයට නැත්නම් අඩුවෙන් ලාභ ලැබෙන ව්‍යාපාරයේ තිබේදී වැඩියෙන් ලාභ ලැබෙන ව්‍යාපාරයට මුදල් ආයෝජනය කරනවා වගේ එහෙම නැත්නම් සරු පොළවේ ගොවිතැන් කරනවා වෙනුවට විසරු පොළවේ ගොවිතැන් කරන එක හොඳ නෑ කියනවා වගේ මේ කාරණාව තේරෙන තෙක් ඒ කෙනාට ඉන්න අධි කුසලයේ ඉන්න සත්පුරුෂයා කවුද කියලා තේරෙන්නේ අධි කුසලයට යොමු කරන සද්ධර්මය මොකද්ද කියලා තේරෙන්නේ නැහැ ඒ විතරක් නෙවෙයි අර දුවාල ලෙඩේ කටු කොලක යන්න වගේ දඟලන්න දඟලන්න කැපෙන්න පටන් ගන්නවා දඟලන්න දඟලන්න ලේ පෙරෙන්න පටන් ගන්නවා දඟලන්න දඟලන්න අධික දුකකටපත් වෙන්න පටන් ගන්නවා අන්න ඒ වෙනකොට මේ හික්මිලා වෙනදට වඩා වැඩි අවධානයකින් මේ කායගත සතිය ඉගෙන පටන් අරගත්තොත් ඉක්මනට නම් වෙන්නේ ටික කාලයක් ගියාට පස්සේ ඒක මහා පුදුමාකාර ගුණයක් කරන් දෙනවා පුදුමාකාර පෙරදක්මක් කරන් දෙනවා ඉස්සර මේ අන්දාලියේ කැලේ යන්න වගේ හැපි හැපි ගිය මිනිස්සයාට මේක ඉස්සරහ පාර පෙනෙද්දි හැප්පෙන්නේ නැතුව යන්න පුළුවන් වගේ කලෙයියක් එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් පෙරදැක්මක් එන්න පටන් ගන්නවා. අන්නේ පෙරදැක්ම මුලදී අඳුරගන්න එක ටිකක් අමාරුයි. නමුත් කරගෙන කරගෙන යනකොට පේනවා ඇස් හොඳට තිබේනම් යන්න පාරක් තිබේනම් කිම බැදිවල යන්නේ මම්මුලා වූ එකකසේ කියලා මේ උගත්තුයි මෝඩයොයි පොරත්තුයි දුප්පතුයි රජ්ජුරුයි රට්ටුයි දොස්තරයි ලෙඩයි උගන්නන ගුරුවරයයි කිසියු සේරම මේ ව්‍යාකූල පාර තමයි යන්නේ ව්‍යාකූල පාරමයි යන්නේ මෙච්චර ලස්සන මේ හොඳ නිර්වල් පාර තියෙනවා නමුත් අර ව්‍යාකූල පාර යන්නේ හරියට කුෂ්ඨ රෝගියෙක් ලන්දක් අතරින් ගන්න හදනවා ඉතින් යම් කිසි කෙනෙක් මේක තේරුම් අරගෙන මෙයා ව්‍යාකූල නැති ආර්යයන්ද ගියොත් මොනම විදිහකින්වත් ඒක නට බාධාවල් වෙන්නේ නැහැ ඒක නැත්තම් අර තිබුණු ඝර්ෂණය අඩු වෙන්න පටන් අර ගන්නවා අන්නේතොට කියනවා නිවන් නොදැක්කට මේ නිවනට යන ක්‍රමය සහ විදිහ එහෙම නැත්නම් මේ ප්‍රතිපදාව කරන්ඩ මොන්නම දෙයකට අඩුවක් නැහැ ඒක ලද්දාව නම් ලැබිලා තියෙනවා නමුත් මේ සිජු සරල ක්‍රමයේ තියදී අපි මේ සංස්කර ක්‍රම හරහා යන්න හදන්නේ අදි කුසලයේ තිබියදී නාම කුසල් කරන්න හදන මේ පටලවිල්ල නිසා මේක කාගෙන් අහන්න යන්නේ බා මේ ලෝකේ ඉන්න එක එක්කක් දන්නේ දන්න හරිය දන්නේ මේක සංකරකම වලට කරන්නේ නැහැ. බුදුජානන් වහන්සේ අපට කියලා දෙනවා. ඔබට ඔය කය තියෙනවා නම්, වර්තමාන මොහොත තියෙනවා නම්, ඔබ ඉන්න තැන තියෙනවා නම්, ඔය තුන විතරයි ඕන එකක්. ඔය තුන තියෙනවා නම් මේ
පරිශනාකාරයේ අංග සම්පූර්ණයි. මේක කරගෙන කරගෙන යනකොට පටන් ගන්නකොට නම් තේරෙන්නේ ඇත්ත. කරගෙන කරගෙන යනකොට තේරෙන පටන් අර ගන්නවා. අර ඉස්සර මේ වටවංගු දාගෙන ගිය ගමන විජුව කරගෙන යන්න පුළුවන් ගැටි එනකොට මේ ධර්මයේ දින ඕපනයිට් කියලා ගැටියක් තියෙනවා. ඕපනයිට් කියලා කියන්නේ සංකර මාර්ගයේ විජු සරල මාර්ගයට තල්ලුවක් කරන දේ. මුලින් මුලින් අධික සංකරතාවයක අපේ තියෙන ජීවිතේ ටික 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 සරල වෙන්න පටන් ගන්නවා. නියතමානි වෙන්න පටන් අර ගන්නවා. ඒ වගේ අර්ථිත බැසුන් දායක වෙන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ ඉන්නේ ඒක තව තවත් ගුණවකට ඇවිල්ලා බොහොම ලස්සනට පේන්න පටන් අර ගන්නවා. ගැටුමක් නැතුව යන ක්‍රමය. ගැටුමක් නැතුව යන ක්‍රමයේ ඉගෙන ගන්න ඔය මහා ලොකු අංක ගණිත බීජ ගණිත නව ගණිත මොකක්වත් ඕනේ. ඒව ඕනේ කරන්නේ පචයක් ඔප්පු කරන්න විතරයි. ඔය ගණන් ක්‍රම සියයටම ඕනේ කරන්නේ හිතා ගන්න බැරි බොරු පචයක් ඔප්පු කරන්න ඕන සංකර ගණන් ක්‍රම ඕනේ. මොකක්වත් ඕනේ මේක කෙලින්ම ඍජු ගතියක් තියෙනවා. ඒක නිසා මේකට ඔය උගත්කම නැති වුණායි කියලා අරක නැති වුණා නේ කියලා නෑ අහිංසකකම. සරලකම ඕනේ. ඒකල බලන්න ඕනේ මේ උප්පත්ති මනුස්ස ප්‍රතිලාභේ ක්ෂණ සම්පත්තිය. ඒ නිසා මේ අරති සති සහෝ කියන එක මේ සංකර මාර්ගයේ තිබීදී මේ ඍජු මාර්ගයේ යනවයි කියන එක අපි හිතනවා නම් මේ විශ්වවිද්‍යාල ගිහිල්ලා කරන්න ඕනේ. එව නැත්නම් මේ මුදල් ලෝකේලා කරන්න ඕනේ. එව නැත්නම් අමිතසුමාගේ තන්දමක් ඇතුව කරන්න ඕනේ කියලා නෑ. මනුස්සකමත් එක්ක හම්බ වෙන එක. ඒක නිසා දුන්නොත් මේ පරික්‍රමයේ ඍජු ක්‍රමය කිසිම කෙනෙක් තව කෙනෙකුට වඩා පහත් නෑ. සියලු දෙනාට සමාන අයිතිවාසිකමක් තමයි. අධි කුසලයේ ලාමක කුසලයට සාපේක්ෂව දැකලා අධි කුසලයට කටයුතු කරන්න පටන් අරගත්තොත් ආනිසංස වැඩි වෙන විතරක් නෙමෙයි මාර්ගයේ තියෙන සංකරගතිය නැති වෙලා ඒකේ තියෙන ඝර්ෂණය අඩු වෙලා තමයි පාර එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිවනම නන් නෙවෙයි. හැබැයි තේරෙනවා මේ විෂම ලෝකයේ සමහිත පාත් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ සමහිත පැවැත්වීම කරනකොට මෙතන ඉතර වෙන්නේ පටල වෙන්නේ ඒ බව ඒ කරන ගතිය ඒ තමන්ගේ න්‍යාය ගුණ ටික වහගෙන ඉඳ ගමනේ වේගෙ වැඩි. කියාපාන්න ගියොත් එහෙම නැත්නම් කාටරි ගහපා දෙන්න ගියොත් ඒ දඟලන හැම වෙලාවෙම ආය අර සරල භාවයේ සංකල්ප භාගයටපත් වෙනවා. ඒක නිසා මේ කායගත සත්‍ය හෝනේ චප්පානක සූත්‍රෙ පෙන්වන්න නැදේ කාරණා දැනගත්තට පස්සේ ඒක තමන්ට ඇබ්බැහි වෙනකන් තමන්ට තේරෙනකන් පුළුවන් තරම් ක්‍රියාවත් කරන්න ඕනේ. නිකන් හරියට රහසින් කරනවා. මට සත්‍ය කියලා දෙනකොට ධම්මික හාමුදුරුව ඔස්ට්‍රේලියාවේ ජාතික හාමුදුරුව කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වේ භාවනා කරන බව කාටවත් අඟවන්න එපා. අඟවපු ගමන් අං එන්න පටන් ගන්නවා. අඟ වන්දනං අඟක් එන්න ඕන. භාවනා කරනවා කියලා පෙන්වන ඕනම කෙනෙක් දිහා බලන්න අලුතෙන් අඟට පුපුරපු ගොම් වස්සෙක් වාත්. අරකටත් අයින්නවා මේකටත් අයින්නවා අනින් නැතුව ඉන්න බෑ. මොකද අඟට කහනවනේ. ඉතින් හැම එකටම ඇනෑන දැනෙති හොඳ අය හත්පෙණිය දීපම මෝල් ගස් පාරක් අන්නේ එදාට තේරෙනවා. උඹට අංගාවට උඹ තියාගෙන වැත්තටලා හිටපන් කියලා. ඉතින් අර මේ සරල ක්‍රමයේ හම්බුණාට ඒ සරල ක්‍රමය පාවිච්චි කරලා ඒ ගුණවසාගෙන ජීවත් වෙනවා කියන එක සත්පුරුෂ ආශ්‍රෙන්තරක දාතරන්ට. මොකද මේ ලෝකේ තියෙන පුලුවන්කාරකම් ටික කියාපාන ලෝකයක් අද තියෙනවා. ඇත්තටම ಗುಣ නැතුව ගුණ නෙමෙයි නුගුණේ තියෙන අද ඉන්න කට්ටිය. ඒ නුගුණේ කියාපාන එක තමයි තියෙන්නේ පුරුවන් නම් බලන්න ටෙලිවිෂන් එක දිහා බලන ඉන්නකොට මොකක්ද තියෙන නුගුණේ කියලා තේරෙන්නේ. සුපර් මාකට් එකට ගිහිල්ලා බලන්න මොකක්ද තියෙන නුගුණේ කියලා තේරෙන්නේ. එයාපෝට් එකට ගිහිල්ලා බලන්න රූප දැඳුන් තරගයක් වාගේ ඒක පින්නන දර්ශනය පොඩ්ඩක් බලන්න මොන නුගුණේද තියෙන්නේ කියලා තේරෙන්නේ. ඉතින් ඒක නිසා ඒ කොයි දේ තිබුණත් කොයි දේ කිව්වත් මම මේ කියන්නේ කායගත සත්‍ය වගේ ඒක වසාගෙන ජීවත් වෙන පටන් අරගත්තොත් ඒක තියෙන වේගය නැත්නම් ඒක තියෙන මේ සජීවී ගතිය සර්වඥාන්සෙත් එක්ක අපි ජේතවනාරාම හිටියත් එකයි දැන් මේ ඉස්පුරු පන්තලේ හිටියත් එකයි මොන්නම විදිහකින්වත් එදා කාලේ ඉඳලා අද වෙනකොට කායගත සත්‍යයට කාලයක් දේශයක බලපෑමක් නැති වෙන්න නම් තමයි දැනගන්න ඕනේ මේ දේ කරන ගමන් මේ කාටවත් ඉඟි කරන්න යන්න එපා කාටවත් මේක පටවන්න යන්න එපා කවුරුත් ඒක කියලා දෙන එක වෙනම කතාවක්. ආන්නේ ගැතියට යනවා නම් අපිට මේ භාවනා කරන වෙලාවක් නැහැ කියන කතාව. අපිට මේ භාවනා කරන ගුරුවරයෙක් නැහැ කියන කතාව. අපිට මේ භාවනා කරන දැනුමක් නැතුව කියන කතාව. මේක ඉතින් අර නොකෙරෙන වෙදකමට කොඳුරු තෙල් කල 7යි 7යි ඉඳන කතාව තමයි තියෙන්නේ. ඕනෙකම තියෙනවා නම් ඒ ටික හොඳට නැහැ. මට හොඳට මේක තේරුණේ ඒකට මම මේ පරියන්ක භාවනාවක් අසක්මන් භාවනාවක් කරන කාලයක්වත් නෙවෙයි. ඔන්නේ සත්‍ය කියන එක දැනගත්තට පස්සේ මම හිතනගත්ත මේ choice less ධානස් කියන එක එන දෙයට එන්න අරින්ද තෝරන්න යන්නේවා
බලාගෙන ඉන්න එන ඕනම දෙයකට එන තාලෙට එන්න දෙන්න කියලා. ඉතින් මේක මට හරි හොඳ සෙල්ලක්කාර වැඩක් වුණා. ඒ නිසා ඉතින් එන දේ එන්න ආරින් මේ සුදු ඇඳගෙන ඉන්න ඕනේ නැහැ. අටකින් සමාදම් වෙන්න ඕනේ නැහැ. මොකක්වත් කරන්න ඕනේ නැහැ. එන දිහා බලාගෙන ඉගෙන තියෙන්නේ. හැබැයි ඒක අර තව කෙනෙක් එක්ක සාකච්ඡා කරන එක හරි වටිනවා. මම එයාටින් ස්තුතිවන්ත වෙනවා පින්දෙනවා. ඒ ධම්මික ස්වාමීන් වහන්සේට මම කටකම දීලා ගන්න තු මම මේ දවස්වල කියවපු අහගෙන හිටියා. ඒක පොඩි දෙල්ලවන්නේ ඒක ලොකු දිනක්. මම මේ සම්පප්පලාප දිනු කරන්න හදනවා කියන එක නෙවෙයි. මම මට තේරෙනකොට මේ තරම් මයිලඟ සිල් නැතුව තියෙද්දි මේ සත්‍ය වදන්න පුළුවන් කියන එක ඇත්තටම ගොළු වෙනවා. ඇත්තටම ගොළු වෙනවා. අපි ওই හිතාන ඉන්න අපේ තියෙන නරක ගති අපි ළඟ තියෙන නරක පුරුදු අරීමේ ඉව මේ සතියත් එක්ක බලනකොට ඉරේලියයි කලා නැද්ද කියලා. සතිය තරම්ම බලවත් දස දිශාවට ආලෝකයක් පතුරන ඉරේලියක්. ඉතින් කලා නැද්ද කියන එක කරන්නේ. නමුත් අපි කරන්නේ අපි කරපු පුංචි වැරද්ද මහා ලෝකෝට අරගෙන අනේ සතිය වඩන්න වෙලාවක් නැහැනි. අපිට සතිය කියලා දෙන්න ගුරුවරයෙක් නැහැනි. අපිට සතිය පිළිබඳ දැනුමක් නැහැනි කියලා අපි අර හොඳ පැත්ත පුංචි කරලා අර පුංචි පැත්ත ලොක් කරලා ගන්නවා. මම පසුගිය දවසක ඔය මේ ඉන්න කිට්ටුව දවසක වැලික දෙහිර ගෙදර ගියාට පස්සේ ඉස්සර දවසක් ගියා. ඊට පස්සේ ඒගොල්ලෝ දවසක් වෙන් කරා. වෙන් කළ දැනුම් දීමක් කරා ඒ හිර කඳ උරිය ආයත මේ ස්වාමීන් වහන්සේ වඩනවා කැමති කෙනෙක් දවස වෙන් කරන්න කියලා. ඒ සංවිධානය කරපු එකනා ඒ දවස කඳ උර වෙන්නේ අක්කම මම දවල් දානෙත් ලැහැත්ති කරනවා ඉතුරු පහසුක දෙන්නම්. ඒකට සුබසාධකංශේ මාත්‍ය දුව අපි කරගෙන යන්නේ. ඉතින් මම යනකොට අටට විතර ඇති 14ක් ක්ෂණයක් ඇවිල්ලා හිටියා. ඊට පස්සේ මේ මේගොල්ලත් කිසිලා භාවනා කරලා තිනවා. ඒක සතුටු වෙන්න ඒ යන භාවනා වැඩපිළිවෙල අනිත්මර ගෝයන්ක ක්‍රමයට තියෙන ධම්ම ෆ්‍රේම්ස් කියලා ඇමරිකාවේ කරන වැඩපිළිවෙල වගේ වැඩපිළිවෙලක් පැලිට දිහට ගෙදර කෙරෙනවා. ඒක අපි දන්නේ නැහැ. ඒක දැනගැනීම සඳහා මම මේ කියන්නේ මොකද ඉන්නදාරි හොඳටම දන්නවා මේක තමයි වටිනාකම. මේ දඬුවම් කරලා කූඩු වල දාලා ඉන්නවට වැඩිය සත්‍ය කියලා දුන්නාට පස්සේ මේ සතර යම් ප්‍රමාණයක හික්මීමක් වෙනවා. ඉතින් ඒකත් පිට මේ සක්මන් භාවනාව කියලා දීලා ඒ සක්මන් කරලා පස්සේ පරියන්කේ කරලා ආය සක්මනක් කරලා තවල්ට කෑම කාලා අපි එකට වාඩි වුණා ධර්ම සාකච්ඡාවක් කරන්න. දැන් මේ ඇවිල්ලා ඉන්න ඔක්කොමලා මිනිමරුන් තියු ආපුවයි මාත් දඬුවම නියමෙච්ච කට්ටිය. හැබැයි මේ මිනිස්සුගේ මොන දිහා බලනකොට ඕගොල්ලන්ගේ මොන වලට අහතින සිරියාගත්තා. දැන් මේවා නිකන් මලගොම් පිටනේ වගේ මට පේන්නේ. මේ බණ අහනකොට මූණ අට වෙලා තියෙන්නේ මේ මොකක්වත් නැහැ. හරියම හිතා ගන්න බෑ මේ මට දඬුවම නියමෙච්ච කට්ටිය. ඉතින් මිනිස්සෙක් මගෙන් අහනවා ප්‍රශ්න දෙක තුනක් ඇහුවා. ඒක හරිය පුදුමාකාර විදිහට පොඩි දරුවෝ වගේ ඒ හරියට පොයින්ට් එකට කතා කරනවා. ඒ වගේම හරිම ගෞරවයක් කතා කරන්න ගියාම කචිකුතුගේ ආයෙලි මොකුත් නැහැ. හරියට ඉඳගන්නේ පෙළ තමයි. සාදු කිව්වටම ඔක්කොම සාදු සාදු සාදු. කියන බලනකොට පේනවා රෙජිමෙන්ටේෂන් කියන එක. ඊට පස්සේ එකමනසේ කහනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වට මම ඇත්තටම විශ්වාස කරේ නෑ. ඔබ වහන්සේ කොයි අහමසුවත් කියනවා. මේ භාවනාව කරා නැත්නම් භාවනා කියන මේ ශක්තිය වඩන්ඩ සීලෙ නැතුණාට කමක් නෑ කියලා. නමුත් අපි හිත කොච්චරක් දෙස් දෙනවා ස්වාමීන් වහන්සේ අපි මිනි මරපු මිනිස්සු මරණ තීන්දුව ආපු මිනිස්සු. එනිසා අපිට පුළුවන් ද මේ සත්‍ය වඩන්න කියලා. අපිට මූලික සුසුකම් තියනවාද සත්‍ය වඩන්න කියලා. ඉතින් මමත් පිටේ ගාන සම්මුළු වැඩපිළිවෙලේදීම අපි තෝරාලිම භාවනා කරලා තියෙනවා. මුළු වැඩපිළිවෙලේදීම හිටි අපි සත්‍ය වඩන්න උත්සාහ කරාට මේක අර බයත කරන දෙයක් මිසක් යාදෙන වැඩක් නෙවෙයි කියලා. නමුත් ස්වාමීන් වහන්සේ මම මේ කියන්න කට ඇරිය මොකටද? ඔබ වහන්සේ මේ කියලා දීපු විදිහේ මේ සතිය සක්මන් කරනකොට ඊවර තුනක් එක දිග්ගට සතියෙන් යනකොටම මට තේරුණාලු මම කියනවා මේ සතිය කියන එක වම් පායේ ඉඳලා දකුණු පායට ගෙනියනද සීල පිළිමද එච්චර බලපෑමක් නැහැ. දකුණු පායට ගත්ත සතිය ආය වම් පායට තියන්ද සීල පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හතරවෙනි පියවර පස්වෙනි පියවර යනකොට තව මට මේක ගෙනියන්න පුළුවන් කියලා හිතනකොට ස්වාමීන්වහන්සේ ඇඟ කිලිපොලා ගියා. ස්වාමීන් වහන්සේ මට සතිය කියන එක අපි වගේ හිර කඳවුරක ඉන්න මර දඬුවම නියමිච්ච මාසෙක කරන්න පුළුවන් කියලා. මේක කල් කරපු භාවනාවේදී ස්වාමීන් වහන්සේ උනේ අපි ඉඳගෙන හිටියා හිත දෙස් දිනාමසක කල්දාකත් සතිය අඳවගත්තේ නෑ. මේ සක්මන් කරනකොට මේක අල්ලනකොට තේරෙනවා අපිට මනුස්සකම තියෙනවා නම් ඕනම කෙනෙකුට පටන් ගන්න පුළුවන් කියලා. හැබැයි ස්වාමීන් වහන්සේ අපි gedara හිටියා නම් දැන් මේකත් හිර gedara තමයි ගෑණියක් ගන්නවට කියන්නේ හිරයක් ගන්නවා කියලානේ. ඒකේ හිටියා නම් මේකවත් හම්බෙන්නේ නෑ. ඒ මනුස්සයා ඒ වචන තෝරාගත්ත හැටි සායි ඉදිරිපත් කරපු ආකාරය දිහා බලනකොට තේරෙනවා මේ මනුස්සයා කොච්චරක් මේකේ වෙනසක් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ කියනවා ඔබ වහන්සේත් කියන්නේ ඇති.
අනිත් ගුරුවරුත් අපට කියනවා මොකද කවදාකවත් කරනකම් හිතෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඇඟට වදිනකම් මේ සතිය කියන්නේ පුදුමාකාර ශක්තිමත් දෙයක්. අද මේ සතිය කකුල් කඩලා අඳු කඩලා කරන්න බෑ. අදහගෙන කරන්න ගත්තොත් කායගත සත්‍ය කියන්නේ තමන්ගේ කායේ පවත්තන සතියනේ. මේක උනාට පස්සේ එහෙම නැත්නම් කියනවා නම් මේ සතිය කියන්නේ කඳුනගත්තට පස්සේ ඒක මට කොහොමදම තේරිච්ච දෙයක්. ඊට පස්සේ හිතනවා එකම ශිල්පදයක් අත් නොකඩ පැවිදි වෙලා අරණ්‍යගත වෙලා ඉඳින්. මේ සතිය දෙන මේ පණිවිඩේ බොක්කටම යන පණිවිඩයක්ද? මනුෂ්‍යපිතේ තීන්ත ගැමනක් නෙමෙයි මේක වෙන්නේ. ඒක නිසා පටන් ගන්න නෑ උඹ දෙන්නේ මොකද තීනමාන නිසා. මම මේව නෑ අරක නෑ මම ඇතින් මේක වෙලා තියෙනවා මේක වෙලා තියෙනවා කියලා පසදානවානේ. මොකද බලන්න සර්වඥන් වහන්සේ මේ වැඩේදී සෙල්ලක්කාර විදියට රැඩිකල් වාදී විදියට මේ සත්‍ය අඳුන්වා දීලා තියෙනවා. වංශයක් ජාතියක් මොකක්වත්ම නෑ. මේ වගේ බණ කීකේ ඉඳද්දීනේ පටාචාරාව ආවේ හෙළුවෙන්. දරුව දෙන්නමත් නැදලා ස්වාමියා මැරලා නයා ගහලා නිල් වෙලා අම්මා තාත්ත දෙන්නම මැරලා සෝනේ අළු යනවා. තා මල්ලිත් නැදලා නටලා නටලා බය වෙලා ඇඳුනොත් මිනිස්සුකෝ අන්නතන දෙදෙක් ඉන්නවා. පොඩක් ගිහලා බලපන් දුවා. දුවගෙන ආවේ දරුව දෙන්නෙක් පදලයි කියලා කියන්නේ තරුණ කාන්තාවක්. කිලියෙන් ඇවිල්ලා වැටුනේ මොකටද? බීතිකාව. සරොත්ංශේ මොනවා කිව්වේ නැයි නංගි සීලෝ පංචෝ එච්චරයි. එච්චරයි. මේ ආසනෙදිම මාර්ගපල මම වචනයක් කියනවා ඒක මං කියන්නම් ආයතන තරහ වෙන්න එපා. ඕගොල්ලෝ වෙද්ද ගැලි වෙනකන් තමයි ඉන්නේ ඔය. වෙදි ගැලවිච්ච දවසට බුදුහාමුදුරගෙන කවුද කියලා තේරෙයි. ඒක නිසා එතෙන්ද යනකන් ඉන්නතෝ කරුණා කරලා ඔය කියන අඩුපාඩුකම් ගණන් ගන්න ඉන්නවා. කොහ මොනව නැති වුණත් මනුෂ්‍යකම තියනයි කියලා හිතලා මේ මනුෂ්‍ය කය තියනයි කියලා හිතලා ඊට වැඩිය අද චිත්තක්ෂණයක් වැඩියෙන් සතියින් ඉන්න කෙනෙක් කරන්න තියෙන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? අර මෙච්ච සංසාර කරපු සියලුම කුසල් වලට වැඩි. අදි කුසලයක් සිද්ධ වෙනවා. කොහොමද අක්කිරියේ තමක් නොකර සිටින්නේ. මේකේ වගේම හේතු ගන්නන්න බැරි එක. උගවද මේ චිතන කුසල් කරනකොට මල් සුවඳින්න ඕනේ. හඳුන් කුරු සුවඳින්න ඕනේ. දේව සද්ද ටිකක් ඇහෙන්න ඕනේ. සද්වර්ණ කොලි නටන්න ඕනේ කියන එකනේ අපි පුරුදු කරගෙන තියෙන්නේ. නමුත් සතිය එනකොට ඌව සිප්පත් වෙනකත් එක. ඒකට අධි කුසලයේ කියලා මේකට කියන්නේ. ඉතින් මේ සඳහා සියලු පහසුකම් කීජි නොකරනකොට ඉතින් සර්වඥාන්සේ කියනෝ ඒ කායගත සතිය නැත්තම් කුෂ්ඨ රෝගියෙක් පඳුරු අසරින් ගන්නවා. මට කායගත සතිය තියෙනවා නම් පඳුරු අසරින් ගන්නත් වෙනවා. කුෂ්ඨත් තියෙන දැනගදී මේ නටන් දෙපා. ඉක්මියම්. එතකොට වේදනාව අඩුයි. ඒ වගේම ඇහැ කියන්නේ සර්පේ. මේ වගේ දෙයක් තියෙන නිසා මොන් සන්තෝෂ කරන්න පුළුවන් වෙයි කියලා කීනකින් අත්දන්නවා. නෑ සන්තෝෂ කරනොත් කිඹුලා යන්නේ සතු දොස් කිපේ. ඒකද නානා විශේෂ නානා ගෝචර. ඒ නිසා මේකත් යන්තම් සඩමාරු කරගන්න එක විතරයි කවදාක සාමකාමී තත්වයකට ගන්න බෑ. සන්තෝෂ කරන්න කොහොමඩක්වත් බෑ. ප්‍රතිචින්සා ඒක යම් මට්ටමක චිදීදී කියන්නේ ඇහැ සම්පූර්ණයෙන්ම සනීප වෙලා කන නාසය දිව කය මන එහෙම නිවන් දකින්න භවනා කරන්න හම් වෙන්නේ නැහැ. ඉතින් යම් යම් කරදර තියෙද්දි මේ කායක සත්‍ය දුන්නොත් දෙනසී කියන්නේ මෙහෙම කය දනා එකට ගැට ගහලා යන්න ඇරියොත් ඒ විශයන්ට අදිනදි ඒ ගෝචරේ කාදිනදි වෙනුවට උන් හය දෙනාම එක කනුවක ගැට ගැහුවොත් මොකද වෙන්නේ කියලා. එතකොට නටන්න කවදාහරි කනුවලදී අන්නේ එක කනුවර තමයි කායගත සත්‍ය කියලා කියන්නේ. කායගත සත්‍ය තේරුම් ගත්තොත් ඒ භාවනාවට කාය වැඩි වීම විතරක් නෙමෙයි සිද්ධ වෙන්නේ. සමන් කරන ඕනම රාජකාරියක්. දෙන්න පැය 8ක් කරපේක පැය 6ක් කරපේ. ඒක මම අවුරුදු 6ක් මගේ ජීවිත කාලෙම අත්දැකලා තියෙනවා. මම රස්සාවට යනකොට සත්‍ය කියන එක පිළිබඳව ලේස මාත්‍රයක් මම දැනගෙන ගියා. කිසිදේත් මේකට පුදුසු පරිසරයක නෙමෙයි තිබුණේ. නමුත් මට තිබුණේ පුළුවන් තරම් වැඩ කරන්න ඕනේ. වැඩ කරන ගමන 100ක් නෙමෙයි මේ සතිය කියන එක මේ තරම නම් ඉතරම් පැහැදිලියක් තිබුණ නැහැ මේ ඉදියව්වේ හිත පාත්තනවා කියලා. ඒකෝ තුමේ ඉඳගත්තු වෙලාව කොස්මටික් බලන එක මම ගොඩක් වෙලාවට කිව්වේ අත්‍තරම දිලදිච්ච වෙලාවේ සක්මන් කරන එක පීවර කීයක් මට එක දිගට කරන්න පුළුවන්ද කියන එක බලන එක තේරුම් ගත්තට පස්සේ තේරුණා ඔයගොල්ලෝ කොච්චර කට ඇද කරගෙන කියන්න ගියත් ඔය মালටි ටාස්කින් අනම්මනම් මට දරුවෝ මෙච්චරක් ඉන්නව අනම්මනම් කියලා එකක්වත් මේ සත්‍යෙටමයි. සත්‍ය කියන එක දන්නවනම් ඒකක්වත් බාධකයක් නෑ. මුලදී වෙනවා. මුලදී වෙනවා. ඒක ජීවි සත්‍ය කරනකොට ඒ වැඩවල තියෙන මේ වක්‍ර ගතිය අයින් වෙලා ඍජු භාරකට වැටෙන්න පටන් ගන්නවා. ඒක මේ නිවන් මාර්ගය විතරක් නෙවෙයි ආර්ථික විද්‍යාවටත් උත්තරයක් දෙනවා. දේශපාලන විද්‍යාවටත් උත්තරයක් දෙනවා. සමාජ විද්‍යාවටත් උත්තරයක් දෙනවා. ඒක නිසා සමාජය ඇසුරින් එච්චර නරකක්ම වෙන්නේ නෑ. අපි මේ කොන් වෙලා ආරණ්‍යගත වෙලා ඉන්නවා කියන එක නෙවෙයි සමාජස්පත් කරන ගම. මේ සත්‍ය වඩන්න පුළුවන්. එතකොට අර ඒකට හම්බ වෙන
තෙවැනි මිත්‍ර තමයි ඒ වගේ වැඩ කරන කල්යාණ මිත්‍රෝ පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් පේන්නේම අමනිනු විතරයි. අසත්පුරුෂෝ විතරයි. මෝඩයෝ විතරයි. නමුත්තර මේ වගේ තේමාවක් ඉදිරියට ගත්තට පස්සේ මේ ලක්ෂකන මෝඩයන් අතරයි. ඉන්නවා සත්‍තරම් මිනිස්සු සත්පුරුෂෝ ඉන්නවා. සද්ධර්මයේ තියෙනවා. ඒ අය අතර මේ සම්බන්ධතාවයේ යන කියනකොට මේ ළඟදි මම දැක්කා ආටිකල් එක ලියලා තියෙනවා. අද මේ ලෝකේ දැන දැක දැක පෘථිවි රත් වෙන පැත්තට වැඩ කරද්දී මේ ලෝකේ දැන දැක දැක පරිසර දූෂණයට වැඩ කරත් මේ ලෝකේ දැන දැක දැක චිත්ත දූෂණයට වැඩ කරත් මේ ලෝකේ දැන දැක දැක තව මිනිස්සු සූරකෑමට ලක් කරද්දී මේක තාම පවතින්නේ කොහොමද කියලා කියනවා. මේ ලෝකේ වෙනකට වඩා මේ දැවිලි තැවිලි තත්ත්වෙ නිසා සත්‍යමත් වෙන්න පිරිසක් නැත්නම් වර්තමානයේ ඉන්න පිරිසක් වෙනකට වඩා වැඩි වෙලා ඉන්නෝ ඒගොල්ලන්ගේ තියෙන මේ good vibration එවන තමයි සතිමත් වෙනකොට නිකුත් වෙන ශක්තිය නිසා අර කෝටි ගාණක් පරිදි කෙරුවට ඒ හරි වැඩ කරන මනුෂයාගේ චිත්ත වේ ධාරාව මේ ඔක්කොම මකාගෙන ලෝකේ තාමත් අරණ පුරුදු ගාණටම කරකිනවා අද වැටෙන්නේ නැහැ. අන්න ඒ විදිහට හැම ජාතියකම හැම ගෝත්‍රයකම ඒ සතිමත් පිරිස ඉන්නවා. ඒකට මේ මනුෂයා අදිනලා තියෙන කොන්ෂස් සාමි කියලා ඒ කොන්ෂස් සාමික ඉන්න කට්ටිය කොයි ලෝකෙ හිටියත් අතර අප්‍රමාදයෙන් බැඳලා ගත කරා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ නෑ දැකන් නැතුණාට කවුරු කොච්චර පරිභෝගගතට ගියත් ඒවන්ස බොහොම සරල ජීවිතයක් ගත කරා. ඒවන්ස බොහොම අරබිදුන් දායක ජීවිතයක් ගත කරනවා. ඉතින් කවුදාවත් කර්තෘත්වයක් ගැටෙන්නේ. ඒ නිසා ඔය ලෝකෙ කොච්චර රත් වෙනවයි කිව්වත්, ඔය කොච්චර දූෂණ වෙනවයි කිව්වත්, කොච්චර සතුන් මැරුවත්, කොච්චර සූරකෑම කෙරුවත් මේ මිනිස්සේ එකකින්වත් ඉස්තර කරගන්න තමන් පුළුවන් තරම් බලනවා. ඊට වැඩිය මේ කායගත සත්‍ය පවත් ගන්න නැත්නම් අපි සත්‍ය පවත් ගන්න. එතකොට මේ මිනිස්සයා නිසා අර බහු ජනතාව වැරදි කෙරුවත් අල්ලගෙන යන්න පුළුවන් ගැතියක් තියෙන නිසා පුළුවන් නම් ලෝකයාගේ නෑ ලෝකයාගේ අයිතිය මම පව කරලා තියෙනයි කියලා මට හොඳ ගුරුවරෙක් නෑයි කියලා මට සත්‍ය පිළිබඳ දැනුම නෑයි කියලා මේ මොනක්වත් ගන්න එපා. එතම මේ ඇත්ත ඇති හැටියට දකින වර්තමාන හිත පවත් ගන්න. එතකොට තමයි තේරෙන පටන් අරගන්නේ මේ භාවනා කරන ප්‍රතිසත්‍ර අපි මුදුම පෞ සම්බන්ධයක් වයිපත් තියෙනවා. මේ ඕන තැනකදී චිත වේලාවක් බලනකොට පේනවා කවුද සත්‍ය වඩන්නේ කියලා. එහෙනම් දැන් කවුද මේ කාමේ වඩන්නේ කියලා. මේක දැක්කේ ස්මාරුයි. කාමින් එකනට සත්‍ය වඩන්නේ කියලා තේරෙන්නේ නැහැ. නමුත් සත්‍ය වඩන්නේ කාට කාමේ වඩන්නේ කියලා සත්‍ය වඩන්නේ කියලා දෙන්නම තේරෙනවා. අන්නේ මේ සම්බන්ධතාවය එනකොට තේරෙනවා. මේ න්‍යාය ධර්මයක් මේක දුවන්නේ. මේ න්‍යාය ධර්මයක අපිට සමාජිකත්වය ගන්න ඕනේ නම් අපිට වෙන සුදුසුකම් ඕනේ නැහැ. මේ කායගත සත්‍ය වැඩුවොත් එන්න භාවනාවකට හෝ වෙන මොනවාරි ප්‍රශ්නකට හෝ වෙලා නැහැ, ගුරුවරු නැහැ, මූල ධර්ම නැහැ, කමඨාන් සුද්ධ කරගන්නේ නැහැ කියනවා ඉච්ඡර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තමන්ට තේරෙන පටන් ගන්නවා වෙනකට වැඩි එන්නේ වැඩි. ඒක බුද්ධජානනාංශික වචනෙන් කියන්නේ අරති රති සහෝ. කාම රතිය යටපත් කරගෙන කාම අරති ඇවිල්ල භාවනා රති වැඩෙන්න පටන් ගන්නවා. මේ මනස උතුරු කුරු දිවෙන්නේ ගියත්, දකුණු කුරු දිවෙන්නේ ගියත්, නැගිනේට ගියත්, ප්‍රශ්න අහිරට ගියත්, එයාව කම්මැලි කරවන්න බෑ. බුදුමහාකාර අවදීකින් ගත කරන නිතර දෙවේ. කිසිම ලාභ සත්කාරයක් කිලෝපයක් සම්මානයක් බලාපොරොත්තු වෙන්නේ කරන දෙයක් කරන්නේ. ඒ වගේම බය බෙහෙරව සවෝ හෝති අනිත් ඔක්කොමලා ජීවත් වෙන්නේ බයට. මේ අපි හම්බ කරන්නේ රක්ෂණ සංස්ථාවට මුදල් දාන්නේ බැංකු සංස්ථාවල ඇති කරන ඔක්කොම කරන්නේ අපිට මේ අනාගතය පිළිබඳ බයක් කියන එකකින් මරණ බයක් කියන එකකින් පුදුමාකාර මෙලිකලා ගත කරා. ඒ නිසා එක එක වර්තමාන ජීවත් වෙන ඔක්කොම අනාගත ගැළ සමුක ඉන්නේ. අනාගත හිණක ජීවත් වෙන්නේ. ඒ ඉන්න බය වෙයි. ඉන්න එක දකින් දකින් කාවේ ඉන්නේ සර්පෙක් වගේ. දකින් දකින් කාවේ ඉන්නේ මුරුගෙක් වගේ. දකින් දකින් පෙන්නේ ආයුධයක් වගේ. කවදා හෝ කායගත සත්‍යෙට ගියාම ඉතනට තේරෙන පටන් අරගන්න මේ වර්තමාන මොහොතට යාළු නොවුනොත් වර්තමාන මොහොත තුල සරණ පිහිට නැවුවොත් මේ මිනිස්ස අනිවාර්යයෙන්ම දුනතර වෙන මිනිසෙක් වගේ අනාගත ගැන හිතන්න බය ඇති. ඒක නිසා බය බේරව සවෝ හෝති තද තේස්මම අවිද්‍යාව වැඩි වෙන තරමට බය වැඩි. ඒ බය වැඩි වෙන්න කෙලස් වැඩි. උදේන සත්‍යම කෙලස් වලට කියනම තමයි බය. එනිසා කියන්න බෑ බය හියෙදික්යක් නැතිනයි. නමුත් අර වර්තමාන මොහොතේ ඉන්නකොට තමයි දැන් මේකට කියන ධර්ම ආරක්ෂාව කියලා. ආන්නේක තේරුම් ගත්තට පස්සේ පේනවා. ඒ ධර්ම ආරක්ෂාවෙන් දෙන අරසාව උද්දලික හමුදාව 1000ක් දාලවත් ගන්න. කෝටි ගණන් සල්ලි හම්බුනත් ගන්න බෑ. මේ පිරිච්චකටි. මේ පිරිච්චකටි අපි කියන්නේ ශාසන සම්පත්තිය කියන්නේ. එஞ்சාමේ කායගත හැටි ඉන්නකොට අර වෙන්න කියන බය වෙනුවට මොකද්ද අරසාවක් එන්න පටන් ගන්නවා. ඒක අපි වෙන මොනම දෙයකින්වත්
ප්‍රතිස්ථාපනය කරන්න බෑ. ගාක්ම ඍජුව මේ වැඩේට යන්න පුළුවන් ක්‍රමය තමයි මේ සත්‍ය වදිනුක. ඒ නිසා අපි දරුවන්න දෙන්න ඕනේ නම් අපි අම්මා ආරක්ෂාවක් බය නැති ගැතියක් එහෙම තමයි ලෙඩ වෙච්ච කෙනෙකුට දෙන්න ඕන නම් එහෙම නැත්නම් ලෙඩකින් සමීප වෙන කෙනෙකුට දෙන්න ඕන නම් නැත්නම් අපි අම්මලා තාත්තලාට දෙන්න ඕන නම් ඒක නාන පුළුවන් තරම් කියන්න ඕනේ සත්‍ය මිත්‍ය කරන වැඩුවට කමන දැන් පටන් ගන්න. බහිදර කියයි කියලා මේ කී ප්‍රශ්නයක්. අන්නේක දෙන්න පුළුවන් නම් ඒක වෙනවා ප්‍රධානම දෑවැය. පුතේ යනවා ඒ තමන්ගේ අහත්පවු රාහුල කුමාරට මොනවද දුන්නේ දෑවැද්දට. දෑවැද්ද ඉල්ලගෙන එනකොට කිව්වා යන්න පැවිදි කියලා සත්තු ගන්නන්ද. ඉතින් ඒ වැඩේ තමයි මේ කායගත සත්‍ය තමන් කරන ගමන් අනිකට දෙනම නම් තමන්ට තව කෙනෙකුට තියෙන මේ බය දුරු කර ගන්න පුළුවන්. ඒ වගේම කායගත සත්‍ය වඩනවා නම් තවස්ථාන සංසයක් බුදුහාමුදුර සඳහන් කරලා තියෙනවා. ඉතින් උණුසුම සිසිලස දෙක අකුහම ඒ අතර පරාශී සෑහෙන පරාශත්තුට සමාන සෝසී ජීවත් වෙනවා. කායගත සත්‍ය වඩන්නේ කියනකොට පොඩ්ඩක් උෂ්ණත්වය වැඩි වෙච්ච ගම අමාරු. සීතල වැඩි වෙච්ච ගම අමාරු. ඒ නිසා බෙන්ස් කම්පැනි ළඟදී ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තිබුණා. ඒ පොල්ල මේ ඉස්සරහ සීට් දෙකට එයා කන්ඩිෂන් මැෂින් එකේ ටෙම්පරේචර් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් කියලා. නෝනට ඕන නම් 24 තියන්න පුළුවන් මාත්තට 26 තියන්න පුළුවන්. දැන් අර ටෙම්පරේචර් එකේ අප්සෙට් එක නිසා දික්කසාද වෙන්නේ අපේ බෙන්ස් එකක් ගන්න කියලා. මොකද 24 එක ගන්න 26 දරන්න බෑ. සීට් උෂ්ණස් ඉවසන්නේ නැහැ. බඩගින්න ඉවසන්නේ නැහැ. කටුක වචන කටුක දේව මොනවාක්වත් ඉවසන්නේ මොකද මේ කායගත සත්‍ය නැති නිසා. ඉතින් ඒක සම්බන්ධයෙන් අපිට පේන්නේ කායගත සත්‍ය වඩනකොට කමෝ හෝති සීතස උන්හස සිතච්ඡා පිපාසා උන්සුබ සිසිල ලාභ පාඩුව කටුක වචන ප්‍රිය වචන මොනවා ආවත් අර කායගත සත්‍ය දිහිත් දැම්මට පස්සේ දැස්ස වෙලාවට යහු වෙලාවටයි ඉබ්බා අනුති කැටුනට ගත්තට පස්සේ උට වැස්සාම මොකෝ බැහුවා මොකෝ කායගත සත්‍ය දිහිත් දාපු ගමන් ඉබ්බකට ඇතුළට ගියා වගේ ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා ලෝකයා කොච්චර රණ්ඩු සරුවල් කරත් ඒකට අපිට බයිනවා වෙන්න පුළුවන්. ස්තුති කරනවා වෙන්න පුළුවන්. බීරෙක් වගේ ඉන්න වෙයි. නැත්නම් ඉතාම මනබඳන කාම දර්ශනයක් වෙනවා වෙන්න පුළුවන්. නැත්නම් බිහිසුණු නරක දෙයක් වෙනවා. පොට්ටෙක් වගේ ඉන්න වෙයි. එහෙම නැත්නම් මේ ආරකෙන් මේකෙන් අපිව ඇඩ්වර්ටයිස්මන්ට් වලින් ඇදගෙන යන්න පුළුවන්. මොඩෙක් වගේ ඉන්න වෙයි. එහෙම නැත්නම් බැරනම් වලබිනියක් වගේ ඉන්න වෙයි. ඒක තේන්නේ නෝන්ජල් කමක් වගේ. නමුත් ඔය ඉන්න විෂමතාවලදී සමහිත ප්‍රවැත්මේ හැකියාවට දුම ශක්තියක් දෙනවා මේ කායගත සතිය. නමුත් මම අර කියපු නැවතත් මේක මතක් කරනවා සත්‍යයට මුල් බැහැපු නැත්නම් සත්‍යයට ආධුනික වෙච්ච කෙනාට මේ ඉච්ඡර මේ සම්බන්ධතාවල් තියෙනවා. ටිකක් අර යන්න ඕනේ ගියාට පස්සේ නම් යන්න හිතෙන තරම් ඒ අනුන්ට කියලා දෙන්න හිත තරම් හිතෙනවා. ඉතින් ඒ කාලේ තමයි අමාරුම කාලේ. තාම තමන්න තේරෙන්නේ නැති ඒකෙදි මේ කරගෙන යන්නේ. ඒකයි සරුවචනන්ද මේ নানা උපක්‍රම දෙමින් নানা බණ කියෙන්නේ කවුරු හරි කමක් නැහැ මේ පැත්ත උනන්දු කරගන්න පුළුවන් නම් කොච්චර හිමීට පටන් ගත්තත් අසාර්ථක වුණත් දන්නව කවදා හරි මේ ගත්ත මූලික ඉවරවල වල ආනිසංස විසර පුච්චි විය. ඉතින් මම කියන්නේ විශාල පිරිසකුත් තියෙනවා. මම පුද්ගලික වශයෙන් මම පෙනීදලා මම කියනවා කවුරු මොන જાති කතා කිව්වත් මේ කායගත සත්‍ය වඩනවා නම් ඒ කෙනාගේ යන ගමනට බාධා කරන්න මොනම බ්‍රහ්මීයකටවත් මොනම දෙවියෙකුටවත් මොනම මාර්ගයකටවත් හැබැයි නිතරම කායගත සත්‍ය කියන්නේ මොකක්ද කියන එකට නැවත නැවත අත්කතන දෙන්න ඕනේ. නිතරම මේක පරිණාමයටපත් වෙන්න ඕනේ. අලුත් වෙන්න ඕනේ. සත්පුරුෂයන් ඇසුරු කරන්න ඕනේ. ධර්ම සාකච්ඡා කරමින් යනකොට මේ දුෂ්කරතාවේ ඉදත් එකයි අදත් එකයි. ඒක නිසා අපි දවස් දෙක තුනක් බණ අහලා මේ ඉන්න වෙලාවක් තියෙන්නේ. අද මේ සූත්‍රය නිමා කරමින් මම මතක් කරනවා මේ චප්පානක සූත්‍රයේ සර්වඥාන්සේ මේ විසම ලෝකේ සමහිත පැවැත්වීමේදී තමන්ගේ කය නැත්නම් මේ ලැබිච්ච manussත්ව ප්‍රතිලාභය කොච්චර උත්කෘෂ්ට විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක බුදුමාහාර පන්නරයක් ලැබලා දෙනවා. ඒ නිසා මෙතන හුඟදෙනෙක් මේ වෙනකොට ඒක පිළිබඳව දැහැින ආයෝජන කරත් ඉන්නේ. නමුත් හැම කෙනෙකුටම මේක පිළිබඳව පුංචි පුංචි සැක තියෙනවා. ඒක කමඨාන් සුද්ධ කරනකොට පේනවා. ඒ නිසා මේ සැක තවත් දුරු කරගෙන ඒක සුතමේ මට්ටමේ, ඒක චින්තාමේ මට්ටමේ සහ සාක්ෂාත් කරන මට්ටමේම මේකමයි මුල, මේකමයි මැද, මේකමයි අග කියන විදිහට මේ කායගත සත්‍ය පිළිබඳව වඩා විශ්වාසයක් ඇති වීමට මේ ධර්ම දේශනාවලියත් අද ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා.